හෙලෝ අවස්ටෙප් YouTube චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් හෙට මට වෙඩින් එකක් තියෙනවා. දැන් මම මේ ඒකට ටික ටික ලෑස්ති වෙන ගමන් ඉතින් අද හවස් වරුවේ තමයි බ්ලොග් කරන්න පටන් ගත්තේ. මොකද උදේ වරුවේ කනනයි හිටියෙත් නැහැ. ඉතින් දැන් හවස තමයි මම මේ වැඩ ටිකට යන්න හදන්නේ. ගොඩ කාලෙකින් අයබ්‍රෝස් හදාගත්තෙත් නැහැ. දැන් අවුරුදු දෙකකින් විතර හැදුවේ නැහැ කොහොම හරි. ඉතින් දැන් වෙඩින් එකට යන්න තියෙන නිසා මම අද යනවා අයබ්‍රෝස් හදා ගන්න. දැන් ඉතින් මේ පොඩි පොඩි වැඩිහිටියට යනවා. එහෙනම් යන් අමපිත් එක්ක මම පෙන්නන්නම් වෙඩින් එකට යන මම කොහොමද ලෑස්තිනේ කියලා. ඉතින් ඊළඟ බ්ලොග් එකේ මම ඔයාලට කියන්නම් කාගේද වෙඩින් එක කියලා. ඔන්න ඉතින් අපි දෙන්නත් එක්ක පිටත් වුණා. චූටි පංචිව ගෙදර තියලා යනවා. අම්මා ඉතින් යාව බලා ගන්නවා. මොකද යාව එක්කගෙන ගිහින් මේ වැඩ ටික කරගන්න ටිකක් අමාරු නිසා. ඔන්න ඉතින් මං සැලොන් එකට ආවා. මේක පන්නිපිටියමයි තියෙන්නේ, ගීතාංජලි සැලොන් කියලා. ඉතින් මම මේකප් එක දාගන්න හිතන් ඉන්නෙත් මෙතනින්ම තමයි. මේකප් එකටත් බුකින් එකක් දාලාම යනවා කියලා තමයි හිතාගෙන ආවේ. හෙල්මට් එක අරන් යනවද? ඔන්න ඉතින් අයබ්‍රෝස් දෙක හදාගත්තා ගොඩ කාලෙකට පස්සේ හැදුවේ. මම සාමාන්‍යයෙන් ඉතින් අයබ්‍රෝස් හදන්නෙම නැහැ. මොකද මගේ අයබ්‍රෝස් එච්චර එහෙම වැවෙන්නේත් නැහැ ඒ නිසා. ඊළඟට අපි දෙන්න ෆුඩ් සිටි එකට ආවා. බිල් වගේකුත් ගෙවන්න තියෙනවා. ඒ වගේම තව ප්‍රීමා එකේ රාමෙන් එකක් ඇවිත් තියෙනවා. ඒක තියෙනවද බලන්න තමයි මං ආවේ. ඔයාලට රාමෙන් වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නත් එක්ක තමයි ඒක ට්‍රයි කරලා බලන්න ඕනි කියලා හිතුණා. ඔන්න ඉතින් පාන් ගන්නත් ඕන වෙලා තිබ්බා. ඉතින් පාන් ටිකත් අරගෙන දැන් අපි ආපහු ගෙදර යන්න පිටත් වුණා. මේ දවස්වල හැමදාම වගේ හවසට වහින ඕනේ. ඔන්න ඉතින් අදත් වහින්න පටන් අරගෙන හස හොඳටම අඳුර වෙලා තියෙන්නේ. හයියෙන් වහින්න පටන් ගන්න කලින් අපි දෙන්න ටක් ගාලා ගෙදර යන්න ඕනේ. එනවා
අංකල්. ඔහොම නගිනවද උඩ? බබාලා. ආ. ඕමනික. ඔන්න ඉතින් හවස ඒ වැඩ ටික කරගෙන ඉවර වෙලා හවස්වරු ඒ විදියට ගත වෙලා ගියා. ඉතින් චූටි පැංචිවත් නිදි කරලා ඉවර වෙලා මම දැන් මේ අම්මත් එක්ක එකතු වෙලා උයන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් කන්නන් අය කැමති විදියට මෑකරල් තෙල් දාලා බරිප්පු එකක් හැදුවා. මේ තියෙන්නේ කන්නන් අයලා අක්කලා අරගෙන ආපු සියඹල ගුලියක්. ඇත්තටම මේ සියඹල එක හරිම රහයි. මේ මෙහේ තියෙන සියඹල වගේ නෙමෙයි. හරිම රහයි, නිකන් උනත් කන්න පුළුවන්. මෙහෙම නිකන් සියඹල කාලා මං අම්මගෙන් බැනුනුත් ඇහුවා. ඔන්න ඉතින් දැන් නම් උයලා ඉවර වෙන ළඟයි. අම්මත් එක්ක කතාවකුත් දාගෙනම උයලා ඉවර කරගත්තා. ඉතින් මේ වෙලාවේ මට අහන්න ලැබුණු දෙයක් ගැන ඔයාලට කියන්න හිතුණා. ඉතින් සමහර වෙලාවල් වලට සමහර අයට දේවල් තියෙනවා කියලා දැකලා ඔයාට දුක හිතෙන්නේ නැති. ඔයාට ඒ දේ නැහැ කියලා. ඒ වෙලාවට හැම දුක හිතන්න එපා. ඔයා පින පව මෙනෙහි කරන්න. සමහර විට එයා කරපු මොනා හරි පිනක් නිසා තමයි යාට ඒ දේ ලැබෙන්නේ නැත්තේ කියලා හිතලා ඔයත් ඒ පින් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම තවත් සමහර වෙලාවට කෙනෙක් ට මොනා හරි වෙලා තියෙනව දැකලා අපිට හිතෙන්න පුළුවන් ඒක යාගේ පව නිසා කියලා. එතකොට අපිට පුළුවන් ඒ වගේ පව් කරන එකෙන් වැළකීලා ඉන්න. ඉතින් මේ පුංචි දේ මට ඔයාලට කියන්න හිතුණා. මොකද මන් දැනගත්ත දෙයක් ඔයාලත් එක්කත් බෙදා ගන්න අස හිතුණ නිසා. ඉතින් කනන අය නම් ෆිල්ම් එකක් බැලුවා. යාට දැම්ම බඩගිනි නෑ කිව්වා මට වැඩ ටිකක් කරන්න තියෙන නිසා. ඉතින් මං කලින්ම කෑවා. කෑම කාලි ඉවර වෙලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ හෙට වෙඩින් එකට යන්න ඕන ඇඳුම් ටික ලෑස්ති කරගන්න. ඉතින් කන්නන් අයගේ කමිසෙයි කලිසමයි මම මැදලා තියාගත්තා. ඒ වගේම මම හෙට අඳින සාරි එකත් මැදගන්න ඕනේ. ඉතින් චූටි පැංචිගේ ඇඳුම් ටිකත් මෙහෙමම ලෑස්ති කරලා තියෙනවා කියලා හිතුවා. කන්නන් අයගේ ෂර්ට් එකයි කලිසමයි නම් මම මැද්දා. ඉතින් සාරි එක අක්කා මට මැදලා දුන්නා. මොකද මට වඩා හොඳට යාට ඒක මදින්න පුළුවන් නිසා. දැන්නම් ඉතින් ඔන්න ඔක්කොම ඇඳුම් ටික මැදලා ඉවරයි. චූටි පැංචි නිදි අතරේ මේ විදියට මේ ටික ලෑස්ති කරලා තියාගත්තාම හෙට උදේට මට හරිම පහසුයි. ඉතින් ඒ නිසා මම මේ ටික ඔක්කොම මේ විදියට ලෑස්ති කරලා තියාගත්තා. හෙලෝ. ඔන්න ඉතින් ඔක්කොම වැඩ ටික කරලා ඉවර කරගත්තා. චූටි පැංචි දැන් නිදි. ඒ වුණාට ඉතින් දෙතුන් ගමනක් මේ ආහැරුණා. ඒ අතරේ මම අපි තුන්දෙනාගේ ඇඳුම් ටික ඔක්කොම ලෑස්ති කරගත්තා. ඉතින් හවස ගිහිල්ලා මම සැලොන් එකට බුකින් එකක් දාලා හයිබ්‍රෝස් ටිකක් ප්ලග් කරගෙන ආවා. අවුරුදු දෙකකට විතර පස්සේ තමයි හයිබ්‍රෝස් නම් ප්ලග් කරේ. දැන් ඉතින් තියෙන්නේ ඔක්කොම වැඩ ටික ඉවරයි. හෙට වෙඩින් එකට යන්න තමයි තියෙන්නේ. දැන් මම මෙන්න මේ නේල් පොලිෂ් එක ඇප්ලයි කරගත්ත. ඔක්කොම වැඩ ටික ඉවරනාට පස්සේ මොකද නැත්තම් ඉතින් මේක ඉවර වෙනවනේ.
ඉතින් ඔයාලට මම හෙට කියන්නම් කාගෙද වෙඩින් එක කියලා. වෙඩින් බ්ලොග් එක මම වෙනම බ්ලොග් එකක් විදියට අරගෙන ඉන්නම්. අදට මම මෙතනින් මේ බ්ලොග් එක නතර කරනවා. එහෙනම් වෙඩින් බ්ලොග් එක බලන්න ලෑස්ති වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අදට ගිහින් එන්නම් බ්ලොග් එකත් එක්ක එකතු වෙලා. හිටියෝ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම ආදරේ.